ර මහා සංගරත්නය නවශරයි ශරද්ධවන්ත පින්වතුනේ දිද්දුුල රූපවාහිනියසේ ලංකාවාසී සැදැහවතුන්ට පමණක් නෙමේ සමස්ථ ලෝකවාසී සැදැහවතුන්ටම බුද්දු බණ පදයක් ශ්‍රවණය කළ හැකිවන පරිදි. අද මේ උතුම් දේශනාවේහි පුුණ්්‍ය වන්ත වූ උදායකත්වේගෙන කටයුතු කරන්නේ පන්නිපිටිය කොට්ටාව කටුකුරුන්ද පාර අංක එද්දාස් පන්සිය විසිනමයින් හය යනලිපිනේ පදිංචිවි ස්රාමික හෙද නිලධාරිනේ ඉන්ඩලතා මාතරගේ පින්වත් මහත්මය විසිනොයි. පවුලට සම්බන්ධ යාලුව හිත මිතුරන් නෑදැයුත් සම්බන්ධ කරගෙන මේ උදාාර්ථර පින්කම සිද්ධ කරන්ඩ කල්පනා කර. දෙදස් විසිතුුණ නොෑැම්බර් මස්ස දහවන දින ජන්මදිනය සමරණ ඉන්ද්‍රලතා මාතරගේ මහත්මයට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කර්ඩ බලාපොත්තු වනවා. දෙදස් විසිතුන නොයැම්බර් මස දහවනදින ඉද්‍රලතා මහත්මයගේ ජන්මදිනය න මිතිකරගෙන එතුමිය මෙලොවට බිහිකර හදා වඩාගත් ලියනගේ ඇසිලින් පෙරේරාව නාද්‍රණිය මැණියන් අභහව ප්‍රා්ත වී වසර හත්‍රහමාරක් පිරීම නිමිති කරගෙන සහ එතුමියගේ පියාණන්බන මාත්‍රගේ දොන් සිමියොන් ආදරණීය පියාන නබාවප්‍රාප්ත වී වසර දාසය හමාරක් පිරීම නිමිති කරගෙන පුුණ්්‍යාණු මෝදනා කරන්න බලාපොත්තුව වෙන. ඉන්ද්‍රණී මහත්මියගේ සාමිපපුරුෂාණන්ගේ බහව ප්‍රාප්තුූ දෙමාපියන් වන චාලිස් රතුග මාදරණය පියාණන්ටත් නැන්සිලිනා රාජපක්ෂාධරණය මෑණියන්ටත් පින් දෙන්න බලාපොත්තු වෙනවා. මෙවැනි අරමුණු කිහිපයක්ම මුදුන් පත්කරගන්නතමයි අද මේ උදාර. මහා ධර්මදානම පින්කමින් බලාපොරොත්වන්න. ඉතින් පින්න්නතුන අපි ඉස්සෙල්ල බණපදයක්ශ්‍රවනය කරම්. පසුව මේ පුණ්්‍යයානු මෝදනා කිරීමත් ආශීර්වාද කිරීමත් කරම. පෙන්වතුනේ. අපි කවුරුත් නිරතවෙල ඉන්නේ සසර ගමනක භාග්‍යවතුන් වහන්සේ පෙන්වාතුන්නේ අනම තක්ගෝයං භික්කවේ සංසාරෝ සංසාරය අනවරාතරයි. අනවරආග්‍රයි කන අගක් මුලක්හට බැකෙනකයි දැනට අපි ඉන්නේ සසර එක නවා තැනක ටිකකාලයක් මෙහිමිඳල මෙතරත්තාරින. අත්තරෙන් අපි කැමැත්තක් නැහැ ඒ වනාට අත්තරන්න වෙනවා මොකට නොමැරී ඉන්න කාටවත් බෑන ඒ නිසා බවය අපට අත්හැරල යන්න සිද්ධ වෙන අනිවාර්ය මේ බවේ අත්තරල ගිහිල්ලා එතනින් අවසන් වෙනවද නෑ තවතැනක උපදිනවා කොහමත් දන්න උපදිනවාක දන්නේ නැති හාමුරුවරුම කියන හොන් ඉතින් අපිත්ව පිළිගන්නවා ඒම බෑ මෙ මේම ඉතන්න කපිනත් අපි මේ වර්තමාන ජීව වෙන්නේ කවුරුත් අතීතයේ හිතපු විදියටද නැත්ත අපි අතීතයේ හි විදියට තමයි දැම් මේ වර්තමාය හැක හිලතියෙන්. අතීතයේ පහළ වෙච්ච සිතු විලිබනවද පින්සිතු විලි හා පෞසිතුවිල අතතේ හිතු දේවල්ල වතමයි දැනුත්තීත ඉතින්නන්නේ හෙමන. ඒ ඇතිකරගන්න පින්සිතුවිල්ලකො ෝ පෞසිතුවිල්ල ආශාව තියෙනවද නැදද ආශාව තියනව පින්කරන්නේ එහෙනම් තන්නහාවෙෙන්ද නැත්්ද පින් කරන්නේ තන්නාවේ තන්න ඇැරල පින් කර ත ප කර මොකටදේ පින් කරන්නේ පින්නැත් තන් සැපවත් ජීවිතයක් ඉදිරි ජීවිතයක් ලබාගණ්ඩ ලබාගණඩ බෑ ඒ නිසා පින ඕනෑ ගිහි වනත් පින් ඕන පැවිදිවනත් පින් ඕන දෙවියෙක්ක වනත් පින් ඕන. ගිහි භූතස්ස පිඋපකාරානි, පං්ඥානි ගහිියෙකුට උපකාර වෙන්නේ පින්. පබ්බජි තත්ස්ස පිඋපකාරානි, පං්ඥානිි, පැවිද්දිකට උපකාර වෙන්නේෙත් පින්. දේව භූතස්ස පිවපකාරානි, පඤ්ඥානිි දෙවියකුට ඕන වෙන්නේෙත් පින්. මිනිස්සු අතර අපි දන්න අපි අත්‍රගොඩාක් වෙනස්කන්තියන. අපි කවුරුත් එකම අදහස් සුදහත් සිතුම් පැතුම් මාකල්ප සංකල්ප ගතිසිරරි චර්යා අධර්ම තියෙනයිදි. නෑ අපි එකෙනෙක් එක්කෙනෙකුට වෙනස්. එදකට අපි අතරේ ඉන්නවා රාගචරිත තියෙනයි දේශ චරිත තියනයි මෝහ චරිත තියනයි සද්දා චරිත තියනයි බුද්ධි චරිත තියෙනයි විතක්ක චරිත තියෙනයිඉන්න එම් කොච්චරපි වෙනස්තු කිලබලන්න එකනෙ කාට වෙනස් එක වගේ ඇය නෑ එක් කෙනෙකුට එක් කෙනෙක් වෙනස්. ඒ යන්න පෙන්නතුනේ චරිතවසයෙන් ගත්තත් සිතුම් පැතුම් වසයෙන් ගත්තත් ආකල්පවසයෙන් ගත්තත් ගති සිිත්වසයෙන් ගත්තත් හැදිච්ච වැඩිච්ච සමාජ පසුබිම ගත්තත් උගත්නූකම් ගත්තත් කුලමල බේද ගත්තත් ලස්සනාව ලස්සන ගත්තත් දුපපත් පහෝසත් බේද ගත්තත් අපි එක්කෙනෙකුට එක් කෙනෙක් අහසට පොළොව වගේ වෙනස්. ම අම්මග එකම තාර්ත්තකගි පුදනා කියල්ලා දරෝටික ඔක්කමො එකගේද නෑ එකවගේ නෑ අතේගෙලි වගේ එක්කෙනෙකුට එක්කනෙක් පෙනස් හැබ එම අම්මගේ එකම තාර්ත්තක දරුවු මේගොල්ල මවකුසේ ඉන්න කාලේ ලැබන්න ඉන්න කාලේ අම්ම ත්ත ගත්ත එකම විටමින් ජාතිය එකම ආහාරපාන එම විදියට තමයි සුව පහසෝ හිටිය එකම වෛද්‍යවරු පිරිසගින් තමයි ප්‍රතිකාර ගත්තේ ඒ වනාට උපදින කොට එක කෙනාගේ රූපය වෙනස් අදහස්ස දහස් වෙනස් සිතුම් පැතුම් වෙනස් ආකල්ප වෙනස් චරිීත වෙනස් බලන්න එකම අම්මගේ එකම තාත්තක දරු. එහමනං අපි පවුල් ගණනාවකාය වෙනස් කියලායි කතා කරන්න දෙ යන්නේන පෙන්නතු මේ වෙනසට හේතුම්කත් භාග්‍යවතුන් වහන්සේ දේශනාක චුල්ල කම්ම විබංග ෂූත්‍රයේ. මේ වෙනසට හේතුව අපි කරන ලද කුසලා කුසල කර්ම පෙන්වතුන. අපි සංසාරි කරපු විදියට තමයි මේ ජීවිතය ලැබිල තියෙන්න. එතකොට මාකි අතීතයේ හිතපු විදියට තමයි වර්තමානය මේ සකස්සල තියන. අතීතයේ හිතුව කියන්නේ සිං රූපබල කනින් සබ්දහල නාසිෙන් ගතු සුව දනගෙන දිවෙන් රස බල සරීරයෙන් පහසල බලතමයි සිතුවිලි හලරගන්න. එතකොට ඒ සිතුවිල්ලිවල මංකිව්ව තන්හාාව තියනවා.ඒ තන්හාව සහිත සිතුවිලි වලින්තමයි අතීතේ හිත්‍රපුදේ වර්තමානයේ දැන්ඟන්නවා. වර්තමානයේ හිතන විදියට තමයි අපේ අනාගතය සකස්වවෙන්නේ. දැන් අපි පින්නතු හ තන්නාව අපේළඟ තියනවද නැද්ද දැනට තන්නාව තියනවද නැද්ද තන්නාව තියනව දැුත් තන්නාව තිය තන්නාව තියෙන නිසා තමයි මේ අපි ජීවත්තවෙෙන්නේ ඒ තන්නාවින්න්තමයි පින්කම් කරන්නේ ඒන අතීත තන්හාවමත වර්තමානය හැදිර තියෙනවනම් වර්තමාන තන්හාව මතතමයි අනාගතේ හැදෙන්නේ මැරෙනකොටත් තන්නාව හිතේනම් ඒ තන්හාවත්ෙක් අපි නැවත උපතිනවා. ඇයට තන්හාාවට විපාකයක් ඕනන්නේ. අන්නේ විපාකය ඕන නිසා අපි තවත් තැනක උපතින් දෝනය ඒ නිසා පිතව තැනක උපතිදින. බලන්න පෙන්වතන අපි එහෙනම් එක්කෙනනාට එක්කෙන කොච්චර වෙනස්ද කියලා එක අම්මගේ දරුවෝ වෙනස් නං යිත් කතා කරන්න යන්නන්නේ අනිත්තයගෙන එක අම්මගේ දරුවෝ එකට කිරිබීල හැදනුවටනු දරුවෝ. ගෙදර ඉන්න කාලිනිිකන් සෞෝදරත්වයෙන් ඉටියවගේ වනාට විවාහ වනාට පස්සේ සමහර පවුල්වල එකෙකුට එකෙක් නෑ. මට්ට කියන්න පුළුවන් ඒ වගේ පවුල් පෙන්නතුනි නංගං සහිතව ඒ තරන්තියෙන හරි කණගාටු යපේ සිංහල බෞද්ධයන්ගේ ස්භාව එකම පවුලේ පනතු ලොකුවක්කට විරුද්ධව ලොකුම ද දුවට විරුද්ධව ඊළංඟ දුවලත් තුන් දෙනාම එකට එකතු වෙලාරයට පරගානම්. එක පවුලක සිද්ධිය මමේ කිය නංගං කියන්න ඇතු හොඳ නෑනෑ. ඊට පස්සේ පවුලෙ බාලම මල්ලි බාලම මල්ලි සහෝදරියෝ දෙන්නෙක් එකතු වෙලා මොකද කරන්නේ අර මල්ලිට මුල් ඉඩමයි මුල් ගේ මේ අයිතිවෙයි කියලා තාත්තට කියනෝ අම්මා ලියලතියල මැරුණා තාත්තට කියනෝ තාත්ත ජීවත් වෙල ඉන්නි ෝග වෙනස් කරන්න. මල්ලිට විවාහ කතා කරනු කතා කරනවා එකක්වත් කරන්න දෙන්න සහෝදරියෝ දෙන්න එකතු වෙලා බලන්න පින්නතුනි ඉතිං එකම පවුලේ හොම නං පිටායගෙන කියන්න දෙන්නේන ඔය වගේ පවුල් කියන්න පුළුවන් පින්නතුනි ඕන තරම් ආත් නැතිවුණනාට පස්සේ අම්මට සලකන්න නැති පවුල එකම පුතා අම්මට සලකන්න නැතු අම්ම ඇඩු කතුලින් අපිට කතා කරල කියනවා. එක තව පවුලක පුතයි දහයි ඒගෙදර තියනලු තට්ටු දෙකේ ගෙදර පුතාට උඩතට්ටුවදී ලඉන්න. එදී ලතියන්නේ අම්මයි දුවයි යට තට්ටු ඉන්න. මෙ පුතා කිව්වලු මට මෙහෙම ඉන්න බෑ අවල්තන තාත්තක ඉඩමත්ති නඕන එක මටලියන් කියලතින උඹට ලියන්නම් හැබැයි උඹ මෙත්තැනින් එහේකිල්ලගේ අදාගන්නම් අම්ම මොකද කරේ ජීවිත බුක්තිය වත්තියාගන්න නැතුව පුතාට ඒ ඉටම ලිව්වා දැ මෙහි යනමයි කෙල්ලිවේ දැ යන්නේ නෑ දැන් කියනවලු නංගීතින් කොහොමත් පිට යනනේ බැඳලා ඒ නිසා අම්ම මේකත් මට ලියන්නේ කියන පම්බලන්න අර පිටතියන ඉඩමත් ඉස්සල ලියාගත්ත කපටි කමෙන් අම්ම රවට්ටලා දැන් කියනො මේ ගේත් ලියන්නල මට කතා කලේ අම්ම හනු හාමුදුරණ ම මොකක්ද කරන්න මංගීතින් අම්ම ලිව්වාදේක නැකිව්වා මංගොල යන්නපා ලිවොත් අම් අදලිවොත් හෙට අම්මට ඔය ගෙදරින් එලියට පහින්න වෙනවා එනිසලි යන්න එපා වහාම යාට යන්න කියන්න ෙතරින් ඊට පස්සේ දුව ලෝය කෙනෙක් දුව කියනවලු කෝ අම්ම ට ලියනවයකට ලිවුවෙන අම් අර පැත්තෙන්නොත් තල්නො මේ පැත්නොත් තන. බලන්න පින්නතුන අර අම්ම අන්ඩ අන්ඩහක් කියනෝ අනේ හාමුදුරුවණ මගේ මනුස්්‍යය මැරෙන්න්න කලින් මම් මල්ලා අනංහරය. එදකට මට මේව දකින්න නෑ. මං මන පැත්තෙන්ද බේරෙන්නේ. දැන් දුවට ලිව්වෙ නෑ කියලා. දැ අයියාරගෙදරින් යන්නෙත් නෑ එයාට ලියන්න කිය කියා එහ කෑගහන දුවටලි වනෑ කියලා දුව ගෙතෙරින් එලියට බැහැකි හිල්ලා අයි හරිකමති ඒකට දැ නංග එන්නේ නෑ ඒන්සා ඕකත් මට පලියන් බලන්න පින්නතුනි තන්නාව කියන්න එහනං බලන්න අපි එක්ෙන මේකට මොකදද බලපාලතියන හේතුව අපි කල නොකල පින් පව් පෙන්නතු ස් ඊළඟට පෙන්නතු මෙනම විදිට වෙනස් නං අපි අපි කාටත් අවශ්‍ය කරනව පින් පෞ් දෙක පින් කියන කොටස පව් කොල දුගතිගාමීනේ පින්කලොත් තමයි සුගතිගාමී ඒ නිසා පින කියනක ඔබටත්ව ඕන මටත්ව ඕන දෙවියන්ටත්ව ඕන ගිහිියුණනත්වෝන පැවිදිවුණනත් වඕන දෙවියක් ුනත්ව වන ඇයි දෙවිය අතරිත්තින්න ඕන අපි අතරේ දුප්පත් පොහොසත්කන් තියෙන වගේ අපි අතරේ උස්පහත් බේද තියනෝ වගේ අපි අතරේ වෙනස්කන් තියන වගේ දෙවියෝ අතරත් තියෙනවා අල්පේ සාක්ක්‍ය මහේ ශාක්‍ය කියල වෙනස්කන් ඒනම් අපි පින් කරඩ ඕන අර අධික තන්නහාාව ඇතිවන්නේ ඇයි පෙන්නතුනි දර්ුමයේ පහස නොලබ පුනිසා. කවදාවත් පන්සලකට යන්නේට බනක් කහන්න නෑ බුදුහාමුදුරුවන්ට මලක් පහනක් පූජ කරන්නේ නෑ. බුද්ධ පූජාවක් තැන් පත්කරන්නේිනෑ. කවදාවත් පෝයකට සිල් සමාදං වෙන්නේ නෑ. කොච්චර පිරිසක් ඉන්න බලා අන්නෙම. අපි බෞද්ධයෝ වඋනාට බලන්න සමාරු ඉන්න අවුරුදු හැටහැත්තෑවාසූයි ජීවිතේ එක වතාවක්ත් පොහොයි අස්ථාංග සීලය සමාදංවෙල නෑ අඩුගාන අවුරුද්ධකට විශේෂපෝය දෙකක් තියෙනෝඕන වෙසක් පොසොන් කියලා අඩුගානේ ඒ දෙකටව එහෙමවත් සිිල්ගත්තන තිය ඉත් පින කොයි තරන් කනගාට දායකද බෞද්ධයන්ගගේස්භාවය වැලුවා එනිසා අපේ පින්වතුන මූලික වශයෙන් ගෙදර අඩුගානය බුද්ධ ප්‍රතිමා වහන්සේ කෙනෙක් ඒහම නැත්තං බුද්ධ පින්තූරයක් වත්යාගෙන වැදුම් පිදුම් කරන්න පටන් ගණ්ඩෝන අඩුගානේ පොඩි දරුවෝක් ඒකින් ආදර්ශය ලබනු අපිට මතකයි පින්වතුනි අපි පොඩි කාලේ හැන්දෑවට උදේට කවරුහරි එක් කෙනෙක් පහන පත්තු කරන්න ඕන බුදු පහන හැන්දෑවේ ගෙදර සියල්ලු දෙනා එකට එකතු වෙලා බුද්ධ වන්දනාව කළ යුතුමයි. නැත්තං රාත්‍රී කෑම නැත්ත දෙ තාත්ත කියලා තියන්නේ. ඒ නිසා බුද්ධ වන්දනාවෙන් පසුවතමයි රාත්‍රී ආහාරයක් දෙන්න කියම්මට කියතිෙන්. සැහමදාම වන්දනාව සිද්ධ කරන්න ඕන. මේක පැරණි ගෙවල් ලොල පෙන්නතුනි කෙරුණා. අද දරුවන්ට නොමග යන තත්ත්වය. විවිධ ඇබ්බැහිවීන් වලට යොමුවෙල තියෙන්නේම මෙවැනි පරිසරයක් ගෙදර නෑ. හැන්ද වෙනකො තාත් ෙර ඇත්තෙත් නෑ. තිංකො හෙද වදන්නේ තාත් ආදර්ශයක් දෙන්නේ නෑ අඩුගානේ තුංවේලෙන් එකවේල හරි එකට එකතු වෙලා කනවද නෑ. තාත්තාපු වෙලාවට යාකනෝ පුතාපු ලාට යාකනෝ දආපු වෙලාට එක 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 වෙලාවට. බලන්න පෙන්නතුන මෙන්න අපේ පවුල්වලට වෙච්ච. විනාසය ඒ නිසා අපි උත්සාහ කරන් ඕන අපි අතර වෙනස්කං ඇතිවෙල තියෙන්නේ අපි පෙරකරනලද කර්මය අනුවනං අපි එතනින් ගොඩවෙඩ ඕන ඒකයන්නේ අපි කවුරුත්තු උත්සාහ කරන්් ඕන අපි මැරෙන අය අමරණීව කවදාවත් ජීවත්තෙන්ට බෑනි ඒ නිසා අපි කවුරුත් මරණයට පත්තිෙනවා ඒ නිසා මරණය අප කාටත් සාධහරණ නම් පෙන්නතුනී අපි උත්සාහ කරණඩෝන අන්න ඒ තත්ත්ය අවබෝධ කරගෙන ජීවත්තෙන්ට බන්න සමහර පවුල්වල පිවතුන මරනාසන්න වෙලා වාවාහම තමන් හම්බ කර බඩුමුට්ටු ටික දාලයා යන්න බැරි තැනට පත්වෙනවා. තමන් හම්බ කරපු මිලමුදල් රන්රිදී මුතුමෙනෙක් දාලා යන්න බැරි වෙනවා සමහරු අධික ආශාවෙන් මැරෙන් ඒවගෙනන අධික ආශාවෙන් මැරුුණු මොකද වෙන්නේ මංහම්බ කරපු ඒවා මගේ ඒනිසාමට දාලයන්න බෑ අන්නහෙම මලා මොකද වෙන්න ඒ අය උපදින්න පින් නතුනි පැහැ දිලිවම ප්‍රේත ලෝකේ ප්‍රේත ලෝක ඉපදිල්ලා ඒ ඉන්නවද ඉන්න මොකද වෙන්නේ. ආයි ගෙදරේනවා බැලුවාම අල්මර අස්සේ ඉන්නේ. ඒක තමයි රත්ත්‍රම්බලු ටික තිීල තිබුණේ ආන්නේකට ආසාවෙෙන් මැරුණ ප්‍රේතලෝක ඉපදුනා ඒහෙ හිටේනෑ ආය වෙල්ල අල්මරියස්සට වෙල ඉන්නවා. සමාහරක වල්ලොල අල්මාරිය? ඉබේ ඇරෙනවා ඉබේ වැහෙනවා බැලු හම ගිල්ල කවරුවත් නෑ නමුත් පැය විසි හතරම පදිංචි වෙල ඉන්නවා. මිය කියිය ආච්චි හරි ස හරි අම්ම හරි තාත්හරි නැන්දහරි පදිංචුවල ඉන්න අරකේ කාටවත් අත තියන දෙෙන හොද නෑ කොච්චර පවු ලොයිවගේ තියන ොත පින්නට තලෝක පදනා එතන ඉන්න පහොගෙදරේනවා. සමහර ඉන්න බඩුමුට්ටු ටික අතකගා ලීබඩු ටික ඇඳ පුට්ටුස අතගගා ඒව ඉස්පර්ෂ කර කර ඉන්නවා මැරිලගිහිල්ල මේ අතෑරගන්න බෑ ප්‍රේතලෝක ඉපදිල අයයවිල්ල මේකෙ මැලිලන්නවා. න්නතු මේ ඇත්ත සත්‍ය දමේ කියන්නේ එක විහාරස්ථානයක ඒ හාමුදුරුවු අපේ වැඩ සටහන් නිතර බලන හාමුදුර කෙනෙ. දවසක් මට දුරකතනෙන් කතා කල්ල හාමුදුරුවනේ ආමුදුරුවනම් මාව අන්දුුරුවන් නැහැ ඒ වනාට ම හාමුදුරුවුන්ගේ ධර්ම දේශනා නිතර හර කෙනෙක් පන්සලේ මෙන්න මෙහම ව්‍යද්‍යයක්ත්තිී නොමකද කරන්නෙ ලැහවා ම ොකද පන්සලේතින් පන්සලට එක් කෙනෙක් ගනල්ල ඇඳත් පූජ කරාලු මේ ඇද පූජ කළහම ඉති භාරගත ඉතින් පන්සල්ට පූජ කරාම බරනො ගෙන බෑනේ බාරය ඒ ගෙදරින් කවුරුහරි පන්සලට ආවොත් වරින් වරරිඉතිං එක එක දේවල් වලට එනවලු දානෙත් දෙනවලු ඇවිල්ල හාමුදුරුවන්ග දැන් කාමරී ඉස්සරන්න තැන එයා ඉස්සරහින් වාඩියවුනහම ගෙදර කෙන හූනෙක් ඉන්නවලු කෑගහනෝලු මේ මනුත්සය යනකම්ම ඉ ස්සල්ලක තේරීල නැහැ. පස්සේ මෙහෙම කොච්චරලෙව්ුවත් අනිතලවල්ලොට නැතිලු. ඒ ගෙදරින් කවරුහරි ආපු ගමන් කෑගහනොල්. ද ආම් දුරෝ මට මේක කිව්වා ඒට පස්සේ ඒ ගෙදරින්ගේ නද්දීපු ඇදේ. මටම නිදන්නේ කෙලව ෙනත් දුන්නේ මං නිදාගත් කවදාවත් එක නින්දකින්න නින්දක් ලබාගන්න බැකිව්වා මඟදි බයවෙලා හැරෙනො එක. මේ හාමුදුරු ක එක එෙ මේ ඇහැරෙන්නේ. මක අනු මොකද කරන්නේ කෙලා. මම කිව්වා. ඔය ගෙදර අය ෝය ඇඳ හාමුදුරුවන්ට පූජ කරල තින්නේ පූජාවක් වශයෙන් නෙවෙේ ඒ ගොල්ලොන්ට බේරෙන්න ආහල බලන්න ඔය ගෙදර මැරිච්ච මනුස්සය මැරිලතියන්නේ තෝ ඇඳේ ආල බලන්න කිවවා ඇත්ත කිවත් තරි නැත්තම් ඇත්තම එකයිකිලව ආමුදුරට කිව ඊටවස්සේ ගෙදරින් ආපුවෙලාවක ආහතියනවා යා අර පූජකරපු ඇඳ කාගෙතු ර කඩින් අලු තෙන් ගත්තද ෙදර තිපිච්චක්ද ගෙදර තිබුණ හාමුදුරණ අපේ අම්ම නිදාගත්වය ඇන්දී තමයි මැරුුණත්තේ දේද සද්ධනැතුූ ඉටියලු ඔවු හාමුදුරණ කිය පස්සෙ කිව්වලු හරින ති ට පස්ස ුන්න අපප ුද්ද කල්ල පොිස් කලතමයිගේ පන්සට ගෙනත් දි මංගුව එකතමයි ඇත්ත උගාක්කය එහෙම කරනවා සමහර අපේ බෞද්ධෝ ගෙදර පොට සිට් එක තියෙන ොට සෝපාව තියන කොට හමනැත්තන් ත් ලීබඩු තියනකොට පන්සලට ගෙනල්ල අපි අම්මට පින් සිද් වෙන්න තාත්තර් පින් සිද්ධ වෙන්න හාමුදුරණනේ මේ පූජ කරන්නළ පූජ කරන ඇත්තටම පින්සිිද්ද වෙන්න නෙමයි බයිට ඒකයි වෙලාති ඉටවස මංකව්වා වහාම ඔය ඇඳ එලිටදාන් වට දව මංක වටින කන්නෑ ඔය ඇඳවල්ලොලට ලීප්ගොලට මිටනියම කරගන්න අපි ය කොහෙවත්ති ලීකාර්ටිකන්න වග මැරණකට ටරන්න නන ඒ නිසා කේ ලීටදා ඔය ඇඳට අරක්ගත්ත ප්‍රේතක්කනෝ එ ප්‍රේතයා තමයි අ ගෙදරින් එනායට කැමති නෑ. ඒ නිසා තමයි යාර හූනෙක් විලාසයෙන් කෑගහන්නේ. ඒනි සැලියටදන් එලට දාල මකවතියාගන්න එප කැ කැතිෙනකට දෙන්න නැතම් පු්ච ඇද. චරද කංක. ගොඩක් වටන ඇඩක් කියල දෙසරයක්ක් වව මංකුව හාමුදුරුන්ට වටන්නේ ඇඳද ජීවිතේද. බලනකොට මට කිව්වෙ නැතුව ආමුදුරුන්ට අසනී පැත්තිෙනවා හොයාගන්නවැෑ කොච්චර වෛද්‍යවරු හහිවත් හොයාගන්න.ගවරදකි නොල් එඩක්නැක කියර න ආමුදුරුන්ට ඩත්ති. ඒට පස්සේ? මට ඒත් පස්සේ තමයි කිව්වේ ඊට පස්සේ මංකිවවා කරුණා කල් ලෝක එළියට දාන්න පුච්චටදාන මංකිව් විදියට ඇත්තරම ඇැඳ එලියට දාල දින ගානක් තිබල පස්සේ පුච්චල ධාරය. මට කතා කල්ල කිව්වා හාමුදුරුවෝ කිව්විදියට ඇඳ එලියට දාල ෆිච්චුව. ංො දැං හාමුරුව හොස්පෙල් එකට හිල්ලා ඇඩ්මිට් වෙලා දැම් පරීක්ෂණය කර. පරීක්ෂණය කළ ලෙඩ යහුණ අන්න බලන්න පින්නතුනි. අර ඇඳේ කවුරුවත් නිදාගන්නවට කිසි සේතර පෙරේතය කැමතිනේ. හාමුදුරෝ නිදාගත්තාම තවත්තරීදනවා. ඒ නිසා හාමුදුරුවන්ටත් ලෙඩක් හදනවා. ඔය වගේ තැන් ඕන තරන්තේනවා. ඒ නිසා පෙන්නතුන මනුස්්‍යය මතමයි පෙරේතය වෙන්නෙ මනුස්්‍යය මතමයි තිරිසනා වෙන්නත් මනුස්්‍යය තමයි නිරයි උපදින්නේත් මනුස්්‍යය තමයි මනු්‍යය වෙන්නෙත් මනුස්සය ම තමයි දෙවිය වෙන්නෙත් මනුස්්‍යය මතමයි ප්‍රක්්ම ලෝක බ්‍රහ්මයෝ වෙලා උපදින්නේ මේ වගේ හැකියාව තියෙද්ද අපිට දේව ලෝකයේ බ්‍රහ්ම ලෝකයේ මනුස්්‍ය ලෝකයේ උපදින්න අධික තන්හාවෙෙන් ඇයි අපි පෙරේත ලෝකත යන්නේ සමහරයබල මැරෙන්නෙම තරහෙන් මං ඕකගෙන් පලිගන්න දැම්බලන්න ධම්මපදේ තියෙනවා පෙන්නතුන නහිවේරේන වේරාණී සම්මන්තීද කුදාචනං අවේරේනච සම්මන්තිී ඒස දම්මෝ සනන්තනෝ කියල ගාතා රත්නයක් ඔබ දන්න එක තියනවා වෛර වෛරේනෝ සංසිදේ. අවයිරයෙන්ම වෛරය සංසිදේ වෛඩ කරන්න කරන්න තවම එක දිගට යනවා. එකට අවයිරත් තමයි මෛත්‍රය තමයි අවශ්‍ය ඒ සඳහන් වෙනෝ කාල යක්ක්ෂණයක කතාාව දරුව එක්කුසේ තුුණම දරුවා මරන්න? විවිධ වසවර්ගර බිරිඳට දීපු හැටි. අපි හිතනොන ඔය ජාතක කතා දම්මපදය කතා වූවා ඕ දැන්වෙෙන්නෑ පින්නතුන එදා තිබුණු කතන්දර අදත් වෙනවා මං අර්කිව් පවුලේ අර ගෙදර ලොකුමක්ක මොකද කරේ අර බාල නංගිල දෙන්න කැමති නෑනේ මල්ලි විවා වෙනවට අක්ක ඉදිරි පත් වෙලා දැම් විවාහත් දහයක් විතර යෝජනාගෙන්නල් මල්ලිළඟට ගල්ල කියන ඔල්ලු අර අක්කල දෙන්න ලොකුම එක්ක රනව ළඟ දෙන්න වැඩ අරයගේ මෙහහිමමාඩු අරයගේ මෙහමා අඩුව අට ගැල පෙන්න්නේ ඔයා කොච්චර ඇඩ ධරකය මේක එකලාර ඊත කල කිරවන්. ඊට පසේ ලොකුවක්කත් පස්සේ තේරුම් ගත්ත මේක. තරු අරගෙන අවසාහන විවාහ යෝජනාව කරන වෙලාවෙකිවවා මල්ලේ උඹ මේක කරන්න මොවන කවුරු කිව්වත් ඊට පස අක්කකිවුවමනට මල්ලි විවාහුුණ මල්ලි විවාහ වුනාට මොකද දැන් අර දෙන්න අක්කත් එෙක් ලොක අක්කත්ෙක ජම්මන්තට වයිරුුණා ඊරඟට මොකද වනේ පෙන්නතුනේ මල්ලි දැන් කෝමරි වාහුණ දරුවෙක් ලැපෙන්නාව මාස දෙකක් වගේ කාලයක් ගැනකොට දරුවන ඇැතිවුණා ඊට පස්සේ වයිදත වරුළට කියෙල්ලකිව හිතන් නනේ කරුවත් වයිදොරලට කිල එම කිවම ඒගොලල් ඉති ච්චර ගණන් ගන්න ඇති මේම ඔහොමද දෙ වල් වෙන්න පොළුවන් නොහරි දොයක් වනැති වැට්ටුද කැස්ස හැදුුනද අසනහි පවුුණද මනම් මනන්තමය හලතියෙන්. ඊට පස්ඔන්න සුව වෙලා අඩල දුඩ්ඩල පස්සේ ආයිත්මා සහයක් හතක්ගට ප ආයිත් පිලිසිඳ ගැනීමක් වෙලා තියෙන. ඒක ස්කෑන් කල්ල බැල්වාම නියවුන් දරු දරුද දෙනෙක්කින් කාරංචනාම ආයිත්තර සහෝදරීෝ. ඒක පස්සේ දනගත්තේ ආයිත්තර දරුවෝ දෙන්න ඒ දෙන්නමත් නැතිවුණා පස්සේ දැනගත්තේ අ මුල් දරුවයි ඊළඟ පිලිසිඳගත්ත දරුවෝ දෙන්න මේ තුන් දෙනාම නැති කරලා තියෙන්නේ අර තමන්ග සහෝදරීිය එතකට බලන්න බුද්ධ කාල සිදි එදා විදරද සිද්ධවෙලට තියන්නේ ඒ බද්ධ පවුල්ල බලන්න මොන්න අපරාධයත් තමන්ගේ සහෝදරයගේ දරුවෝ අක්කමය කරන්නේ මල්ලිගේ පවුල විනාස කරන්න තාමත්්‍රයි කරන්න මොකකටද ඔය ගෑනට දරුව හරි යන්න ඒ නිසා ඔය ගෑනි ෙරගේ අයිංකර පම්. අයිං කල මල්ලි හුද කලා කල්ල කෝම හරි බලනවා අරගේ ඉඩමයි ගන්න බලන්න පින්නතුනේ පුද්දුම පලෑන්නේවා මොන්න අපායද හොදන් ඕන මේ කුල්ලොන්ට යන්ඩ මේ සත්‍යදී ජාතකතානෙමේ ඇත්ත සිද්ධි පින්නතු බලන්න මොකද වෙන්න කියලා පෙන්නතුනේ අපේ බෞද්ධ පවුල්ලට. ඉතින් ගෙවල් වල තියෙන තත්වෝ කයි. මේ වෛර සන්සිදෙයිද. දැම් මල්ලි සියල්ල දෙනගත්තා. දැම් මල්ලිය අර අක්කට වෛරර නැද්ද. චෞදරයට. දැම් පෙන්නන්න බෑ දෙන්න හොඳ නැතිල් දැන්. හොඳ වෙන්න විදික් නෑනේ ? පස මටවිල්ල සිද්ධියකෝ ම කිව්ව වයිඩ කරන්න යන්න එපා ඒ ගෑනු එක්කෙන වෛර කරට මෙයාට කියන්න වෛර කරන්න එපා. මෙයාටයි හොඳ නැත්තේ. ඉති කොල්ලෙකුට එහම කිව්වට ටක්ගාල හිත හැදයිද. මොකද මීට පස්සේ දරුවෙක් ලැබෙන් පිිසිඳ ගැනීමක් කරා මේ යාලට කියන්න එපා ඒයාල ගෙනල්ල දෙන කණබොන ජාති කන්න බොන්නපා ඒකෙන් පරිස් සම්බවෙල ඉන්න. වෛර කල්ල වැඩක් නෑ. කවදාවත් වෛරෙන් වෛරය සංසිින් දෙෙන් නෑ. බවයෙන් බවයට මේක නවා. ඒ නිසා ඒයි යන්නේම නිරයට ආයි කතා කරන්න දෙන්න. ඒ නිසා අපි උත්සාහ කරඩෝ නෑ? මහා ගැම්ඹුරු ධර්මය සොයසොයා යන්ඩ නෙවෙයි. ඒත් තෝන නිවන්දකින්. මේ ඉදිනෙදා ජීවිතේ කුහකකන් පලිගැනීම් වෛරී සහකත චේතනා. ඊර්ෂයා සහකත චේතනා මෙන්න මේවා ඉංවෙන් වෙලා. සැදැහැති මෛත්‍රී සහගත සහෝදරත්වය අගයන අනෝ්‍ය සුහදත්වය පවතින ජීවිතයයක් ගොඩ නගා ගන්න අපි උත්හ කරන්න ඕෝන එතන තමයි ධර්මය තියෙන්නේ නැත්තන් ධර්මයට කෙස් පැලෙන්ෙන තර්ක දැම්මට වැඩක්නෑ කතා කරන්න ගියාම කතා කරන්න නම් ධර්ම විශාරදයෝ වගේ ඒ වනාට එක දහම් පදයක් ජීවිතය නෑ පෙන්නතුනි අන්න හෙනං අපි උත්සාහ කරන්න ඕෝන අපේ ජීවිතය තුළ අන්නර වැරදි කුහකකං ඊර්ෂයාකං වෛරී සහගත චේතනාවන් වලින් වෙන් වෙලා අපේ ජීවිතය මෛත්‍රිය කරුණාව දයාව ලෙංගතුකම පිරිච්ච ජීවිතයක් ගොඩනගාගන්න අපි උත්සාහ කරන් ෝන. සහෝදරත්තේ අගයන දෙමාපියකම අගයන ජීවිතයක් ගොඩනගාගත්තොත්. එතන තමයි. ධර්මය තියෙන්නේ. එහෙම නැත්තන් ඒ ජීවිතයෙන් ඇති වැඩක් නෑ. එනිසා එවැනි ජීවිතයක් ගොඩනගා ගන්නට මේ බණපදය ශක්තියක් වේවාගේ ලි ප්‍රාර්ථනා කර. පින්නතුනි අද මේ උතුම් දේශනාවේ දායකත්තය ගෙන කටයුතු කළේ, පන්නිපටිය කොට්ටාව කටුකුරුන්ද පාර අංක ඉද්දාශ පන්සිය විසිනමින් හයලිපිනේ පදිංචි. විස්රාමික හෙදනිලධාරිණී ඉන්ද්‍රලතා මාතරගේ පින්වත් මාත්මයයි. බලාපොරොත්තුව දෙදස් විසිතුනේ නොම්බර මස දහවනදින ජන්මදිනය සමරණ ඉන්ද්‍රලතා මාතරගේ මහත්මයට නිරෝගී සෝයලබේවා. දේර්ගායු සම්පත්තිය ලැබේවා කෙන ප්‍රාථනා කරමු. දෙදස් විසිතුනේ නොඇම්බර මස දාවනදින, ඉන්ද්‍රලතා මහත්මගේ ජන්මදිනේ නිමිති කරගෙන එතුමිය මෙලොවට බිහිකර හදා වඩාගත් ලියනගේ ඇසිලිඩ් පෙරේරාවන ආදරණීිය මෑණියන් අභාවක් ප්‍රාප්ත වී. වසර හතරහමාරක් පිරීම නිමිති කරගෙන සහ. එතුමියගේ පියාණන් වන, මාතරගේ දොන් සමියොන් ආදරණීය පියාණන් අභහවා ප්‍රාප්ත වී වසර දාසය අහාරක් පිරීම නිමිති කරගෙන පින් දෙන්න බලාපොරොත්වෙන අම්මටයි තාත්තට ඒ නිසා ඒ අම්මට තාත්තට මේ පින් අත්පත්තේවා ඒ අය සුකිත මුදිත වේවා අමාමහනිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉන්ද්‍රණනි මහත්මියගේ සාමිපුරුෂයාණන්ගේ අභාාවප්‍රාප්තූ දෙමාපියන් වන චාලිස් රතුගමාදරණිය පියාණන්ටත් නැන්සිලනා රාජපක් සාදරණිය මෑණියන්ටත් මේපින්ං අත් පත්තේවා. ඒ අයද සුකිත මුදිතවේවා කලප්‍රාර්ථනා කර. මිය පරලුවගිය කුසුමලතා මාතරගේ නන්ද සේනමාතරගේ රතුගමගේ මාලනී ජයසිංහ සතරසිංහගේ ධනියල් පෙරේරා කීර්තිසේන රාජපක්ෂයන පවුලේ ඥාතීන්ට සහ. වර්ග පරම්පරාවේ සියලුම ඥාතීන්ටත්. මිය පරලෝගය හෙද නිලධාරණ TG කුසුමලතා මහත්මයටත් රටවිින් වෙන්දිවිපිදූ රණවිරුවන්ටත් මේ පින් අත්පත්වේවායි මේ පින්නවතුන් ප්‍රාත්ථනා කරන. සුජීවත් සිටින රංජිත් ප්‍රේමලාල් රතුගම ස්වාමිපපුරුෂයාණන්ටත් ජයලතා මාත්‍රගේ සහෝදරියටත් ධර්මදේශනයට සහභාගීවීමට නොහැකිව නිවසේෂ අසනී පයෙන් පසුවන ජඒ ආර්යවන්ස සහෝදරයාටත් උදනී රතුගම දියනියටත් සුරේෂපුතන්වන්ටත් නිතිනි ස්වංසා මිනිපිරිියටත් උදයංග රතුගමපුතන් වන්ටත්. හැසිනි දියනිය ඇතුළු පවුල්වල සියල්ලුම දෙනාටත් මේ පින් බලින් නිරෝගී සෝපත්බව ්චිරජීවනය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. තම නුවනස පෑදූ ගුරු දෙමවපියන්ටත් සෙත් ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී බව ලැබේවා කියල. දිදුල මාධ්‍ය ජාලී ගරු සභාපතිතැන් පත් පූජ්ජ පාද මාලිගාවි ලස්සජි නායක ස්වාමීන් වහන්සේටත්. දේශකයාණන් වහන්සේට අද්‍ය දුළකාර්ය මණ්ඩලේටත් නෑදැ හිතමිතුරන්න තුළු ලක්වසි ලෝ වැසසිසී දෙනාටත් ධර්ම දේශනාවට සවඳුන් පින්වත්සමටත් නිදුක් නිරෝගී සුව ැබේ සවදායක ප්‍රතිපදාවකින් නික්මන් භවයකදී. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වී අමාමහ නිවනම සාක්ෂාත්වීවා කරප්‍රාර්ථන. මෙසියලූ ප්‍රාර්ථනා ඒ ඇවුරෙන් ඉෂ්ට සිත්තවේවා. මෙලෝ යාපතවේවා පරලු සුගතියවෙ අවසන අමාමහනිවනම සාක්ෂාත්වේවායි ප්‍රාථනා කරමු. ආකාසට්ටා චබුම් මට්ටා දේවානාගා මෛතිිකා ප්ඥන්තං අනු මදිිත්වා චිරං රක්කංතු සාසනං ආකාසට්ටා චබුම් මට්ටා දේවානාගා මෛද්දිකා පഞ්ඥන්තං අනු මෝදිත්වා චිරං රක්කංතු දේශනං ආකා සට්టාචබුම්මට්ටාදේවානාග මෛතිකා ප්ഞන්ත අනුමූදිත්වා ചිරරක්කතුමං පරති.